අද අපි රිවيو කරන්න යන කතාමාලාව තමයි The Sweet Blood කියන web tv series එක. මේක 2021 වර්ෂයේදී තමයි රිලීස් වෙලා තියෙන්නේ. වැම්පයර් ගෑනු ළමේ පාසලේ ඉන්න සාමාන්‍ය පිරිමි ළමෙක්ට ආකර්ෂණය වෙනවා. ඉතින් එයා කොහොමද එහෙම ආකර්ෂණය වෙන්නේ වගේම මේ කතාවේ මොන වගේ දේවල් ඉදිරියේදී වෙයිද කියලා අපි බලමු. කතාව පටන් ගන්නකොටම පෙන්නනවා මේ කතාවේ ප්‍රධාන චරිතයක් වන මියුරුට එක්තරා හීනයක් පේනවා. යොන්සෝ කියන ගෑනු ළමයාට එයාගේ හිතේ තියෙන කැමැත්ත කියනවා. ඒ ගෑනු ළමයායි පිරිමි ළමයාට කියනවා ඔයාගේ ළඟ මිහිරි සුවඳක් එනවා කියලා. ඇය අර පිරිමි ළමයාට ලං වෙලා ඔයා හරිම රසවත් කියලා ඔහුව සිප ගන්නවා පෙන්නනවා. එතකොට පන්ති කාමරේ නිදාගෙන ඉන්න මියුරු අවදි වෙලා ඉස්සරහා ඉඳගෙන ඉන්න යොන්සෝ දිහා බලාගෙන කල්පනා කරනවා. එයා මේ පන්තියට ආපු දවසේ ඉඳලම අමුතු විදිහේ හීන පේන්න ගන්නවා. යොන්සෝ දිහා බලාගෙන ඉන්න මියුරුව යොන්සෝ දැකලා ඔහුට රවාගෙන වගේ ඇය පන්ති කාමරේ එළියට යනවා. ඉස්කෝලේ ඇරිලා ගෙදර යනකොට මියුරු දකින්නවා යොන්සෝ කළුපාට කාර් එකකට නැග ගන්නවා. ඉතින් මියුරු හිතන්නේ යොන්සෝව පැහැර ගන්නවා කියලා. ඒ නිසා ඔහු අර කළුපාට කාර් එක පස්සෙන්ම යන්න ගන්නවා. ඇත්තටම යොන්සෝ එයාගේ තාත්තා එක්ක තමයි මේ වාහනේ ගමන් කරන්නේ. යොන්සෝගේ තාත්තා වයින් හදන කෙනෙක්. හැබැයි නිකන් වයින් නම් නෙමෙයි. මිනිස්සුන්ගේ ලේ වලින් තමයි මේ වයින් හදන්නේ. මොකද මෙයාලා වැම්පයර්ස්ලා නිසා. වැම්පයර්ස්ලා ලේ වලට කැමති කියලා නොදන්න කෙනෙක් නැහනේ. යොන්සෝ කැමති නැහැ එයාගේ තාත්තා ඉස්කෝලේ ළඟට එනවට. ඉස්කෝලේ කිසිම කෙනෙක් එයා වැම්පයර් කෙනෙක් කියලා දන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් තාත්තගේ වයින් හදන වැඩේට යොන්සෝට උදව් කරන්න වෙනවා. ඇය තාත්තට කියන්නේ ඇය උපාධිය ලබා ගත්තට පස්සේ කවදාවත් මේ වැඩේ කරන්නේ නැහැ කියලා. ඒ වයින් හදන්න හේතුව තමයි 21 වෙනි සියවසේ ඉන්න වැම්පයර්ස්ලාට මිනිස්සුන් ගලේ කෙලින්ම උරා බොන්න බැරි නිසා මිනිස්සුන්ව අල්ලගෙන එයාලගේ ඇඟේ තියෙන ලේ අර කෙන වයින් හදනවා. යොන්සෝ යාගේ තාත්තගේ පායකට ගියාම එයාට නැපෝලියන් කියන වයින් එක ගැන හඳුන්වලා දෙනවා. නැපෝලියන් කියන වයින් එක තමයි දැනට තියෙන හොඳම වයින් එක වෙන්නේ. යොන්සෝට තියුණු හැකියාවක් තියෙනවා හොඳින් සුවඳ බැලීමට හා රසය විඳීමට. ඒ නිසා නැපෝලියන් කියන වයින් එකේ සුවඳ බලලා ඇයට තීරණය කරන්න පුළුවන් වෙනවා ඒ රුධිරය අයත් පුද්ගලයා 17 හෝ 18 වෙනි සියවසේ කෙනෙක් වගේම ඉතා රසවත් නැවුම් රුධිරයක් බවත්. ඕ වර්ගයට අයිති රුධිරය කියලා ඇයට සුවඳින් දැනෙනවා. මේ රුධිරය සාමාන්‍ය කෙනෙක්ෙන් ලබාගත් ඒවා නෙමෙයි කියලා ඇයි කියනවා. ඔය අතරේදී මියුරු කළුපාට කාර් එක නවත්තලා තියෙන තැන හොයාගෙන එනවා. වාහනය දැක්ක ගමන් එකපාරටම එයාව බයිසිකලෙන් වැටිලා අතින් ලේන්න ගන්නවා. යොන්සෝ මේ රුධිරය ගැන තාත්තට විස්තර පැහැදිලි කරන ගමන් ඉන්න අතරේදී යොන්සෝට මිහිරි රුධිරයක සුවඳක් දැනෙන්න ගන්නවා. ඇය වටපිට බලනවා තාත්තට දැනෙනවද කියලා. එයාලා ඉන්න බායක ළඟට අතේ තුවාලයෙන් ලේ ගලමින් මියුරු ඇවිල්ලා ඉන්නවා පෙන්නනවා. බය වෙලා ඉන්න යොන්සෝගෙන් තාත්තගේ සේවිකාව මොකද වුනේ කියලා ඇහුවාම ඇය කියනවා ගොඩ දවසකින් ලේ සුවඳ දැනුනේ නැති නිසා කියලා. ඉතින් ඇයට බඩගිනී කියලා ඉක්මනටම එතනින් එළියට එනකොට මියුරුව දකිනවා. ඔය අතරෙදි පෙන්නනවා යොන්සෝගේ තාත්තට මිහිරි ලේ සුවඳ දැනිලා ඔහුගේ ළඟ ඉන්න සහායකයාගෙන් ඒ ගැන අහනවා. යොන්සෝ මියුරුව තරගෙන එළියට එනවා. යොන්සෝට තේරෙනවා මියුරුව ගාවින් තමයි මිහිරි සුවඳ දැනින්නේ කියලා. අනිත් අයට දැනින්න කලින් මියුරුව අරගෙන එතනින් දුවනකොට අතේ කුරුස මාක් එකක් තියෙන කෙනෙක් හොරෙන් බලාගෙන ඉන්නවා පෙන්නනවා. යොන්සෝට මියුරුවගේ ලේ සුවඳ දරාගෙන ඉන්න බැරි වුණ නිසා ඔහුගේ අතේ තුවාලේ තියෙන ලේ උරා බොනවා. ඒ වගේම එක පාරටම ඇය ඔහුට ලං වෙන්න ගන්නවා. මියුරු හිතන්නේ නම් එයාගේ හීනය හැබෑ වෙන්න යනවා කියලා. ඒත් ඇත්තටම යොන්සෝ මියුරුගේ බෙල්ලේ ලේ උරා බොන්න ගන්නවා. ලේ සුවඳ වැඩිකමට ලේ උරා පියපු යොන්සෝ පිය විසිහියට ආවහම ඉක්මනටම ලේ බොන එක නතර කරනවා. මියුරු දැන් ඉන්නේ නම් ටිකක් අමාරුවෙන් වගේ. යොන්සෝ යාගාව තියෙන බෙහෙත් වගේ දෙයක් අරගෙන මියුරුගේ කටට දානවා මේ උණ හැමතේම අමතක වෙන්න කියලා. ඔන්න පහුවදා ඉස්කෝලේට යන යොන්සෝට එයාගේ තාත්තව හම්බ වෙනවා. ඔහු කියනවා ඇයට හොඳ ලේ සුවඳක් තියෙන කෙනෙක්ව හොයාගන්න කියලා. කොහොමාරී යොන්සෝ ටිකක් කලබල වෙනවා ඒක අහලා. ඒ වගේම යොන්සෝගේ තාත්තට තේරෙනවා ඇයගේ හැසිරීම ටිකක් වෙනස් කියලා. ඊට පස්සේ පෙන්නනවා එක්තරා පුද්ගලයෙක්ව. එයා ටිකක් අමුතුයි වගේ තමයි
මියෝරු පන්තිකාඹරේ තුලදී යොන්සෝ දිහා බලාගෙන හිතනවා ඇත්තටම ඇය වැම්පයර් කෙනෙක්ද එයා දැන් එහෙනම් ගොඩක් වයස ඇති එයා කිසිම දෙයක් උනේ නෑ වගේනේ හැසිරෙන්නේ ඇත්තටම මට මොනවද දුන්න බෙහෙත් කියලා මියෝරු හිතනවා මියෝරුට කලින් දවසේ වෙච්ච දේවල් මතක නිසා යොන්සෝ මියෝරුට දීපු බෙහෙත් වැඩ කරලා නෑ වගේ තමයි පේන්නේ නම් කලින් අමුතුයි කියලා කිව්ව පුද්ගලයාගේ නම චීවෝ වෙනවා චීවෝ ඔහු සමග ඉන්න පුද්ගලයාගේ ලේ උරා බොනවා පෙන්නනවා දවල් ආහාරය ගන්න මියෝරෝ හා යොන්සෝ පොලිමේ ඉන්නවා යොන්සෝ අහනවා අර බෙහෙත් බිව්වේ නැද්ද කියලා මියෝරෝ කියනවා එයාට මතක නැහැ කියලා ඊට පස්සේ යොන්සෝ ඌට කියනවා දවල් කෑම අරගෙන ඉවරුනාම එයාව හම්බෙන්න එන්න කියලා යොන්සෝ මියෝරෝ එනකන් එළියට වෙලා බලාගෙන ඉන්නවා ඒත් ඔහු වොෂ්රූම් එකට වෙලා ඇයගාවට යන්න කලින් පිළිවෙලකට යන්න ලෑස්ති වෙනවා ඔය අතරේදී යොන්සෝට අර වැම්පයර්ගේ සුවඳ දැනෙන්න ගන්නවා ඔහු ඉස්කෝලේ ඇතුළට ගිහින් මියෝරෝ ඉන්න වොෂ්රූම් එකට යනවා මිහිරි සුවඳක් එනවා කියලා මියෝරෝ ළඟට ගිහින් ඔහු කියනවා ඔයා හරිම රසවත් කියලා එතකොටම වොෂ්රූම් එක ඇතුළට යොන්සෝ ඇවිත් නවත්තන්න කියලා කියනවා. පේන විදිහට ඔහු යොන්සෝව හොඳට දන්නවා වගේ. ඊට පස්සේ පෙන්නනවා ලෝගුවක් ඇඳගත් කෙනෙක් ඇවිත් එක මිනිහෙක්ගේ ලේ බීලා ඔහුව මරලා දාලා යනවා. යොන්සෝ චීවෝගෙන් අහනවා ඇයි ඔයා මෙහෙ ආවේ කියලා. අවුරුදු 50ක් ඉඳලා විවාහ කිවිසගත් ඔයාව හොයාගෙන ආවේ කියලා චීවෝ කියනවා. මේ කහලා මෙවරුත් පුතුම වෙනවා. ඒත් එක්කම ළමයින් වගේක් වොෂ්රූම් එකේ දොරට ගහන්න ගන්නවා. යොන්සෝ පිරිමි ළමයින්ගේ වොෂ්රූම් එකේ ඉන්න නිසා චීවෝන් අහනවා පිරිමි ළමයින්ගේ වොෂ්රූම් එකේ මොනවද කරන්නේ කියලා. යොන්සෝ ඌට කියනවා කලින් වගේ පිළිකුල් සහගත දේවල් ආයි කරන්න නම් හදන්න එපා. මම මෙවරුට බෙහෙත් වගේක් දීලා තියන්නේ අමතක වෙන්න කියලා කියනවා. ඊට පස්සේ චීවෝ එළිය ගිහින් දොරගාවේ ඉන්න ළමයින්ට කියනවා වොෂ්රූම් එක කැඩිලා උඩේකට යන්න කියලා එයා එතනින් යනවා ඉක්මනටම වොෂ්රූම් එකෙන් එළියට එන යොන්සෝ හා මියෝරෝ ගාවට යොන්සෝගේ යාළුවා ඇවිත් කැන්ටීන් එකට ඇව එක්කගෙන යනවා කැන්ටීන් එකේ ලස්සන කොල්ලෙක් ඇවිල්ලා ඉන්නවා කියලා කැන්ටීන් එක ගාවට චීවෝ ඇවිල්ලා කැන්ටීන් එකේ කොල්ලා දිහා අමුතු විදිහට ටිකක් වෙලා බලාගෙන ඉඳලා යොන්සෝ එක්ක එළියට යනවා ඇය අහනවා ඇයි ඉස්කෝලේට ආවේ කියලා චීවෝ කියනවා මිහිරි ලේසුවඳ තියෙන පුද්ගලයාව හොයාගෙන ආවේ කියලා කලබල වෙන යොන්සෝ කියනවා එහෙම කෙනෙක් මෙහි නැහැ කියලා ඒ චීවෝ කියනවා එහෙම කෙනෙක් ඉන්නවා මට ඒ සුවඳ එනවා ඒත් ඒ කවුද කියලා තාම මන් දන්නේ නැහැ මේ මිහිරි සුවඳ එන්නේ මියෝරෝ ගාව කියලා චීවෝන් දන්නේ නැති නිසා යොන්සෝට ටිකක් හිත හදාගන්න පුළුවන් වෙනවා චීවෝ යා ඉන්න තැන තියෙන ලේ දන් දෙන කුටිය දිහා බලාගෙන ඉන්නවා පෙන්නනවා මියෝරෝ පන්ති කාමරයේදී යොන්සෝ දිහා බලාගෙන ඉන්නවා දැකලා මියෝරෝගේ යාළුවා හිනා වෙනවා මියෝරෝ යාළුවාගෙන් එකපාරටම අහනවා වැම්පයර්ස්ලා ගැන විශ්වාස කරනවද කියලා වැම්පයර්ස්ලා හැපුවොත් මොන වගේ වෙයිද කියලා අහනවා. ඉතින් යාළුවා කියනවා වැම්පයර් කෙනෙක් හැපුවොත් නම් හපපු කෙනාවත් වැම්පයර් කෙනෙක් වෙනවා කියලා. මෙවරුට මේක අහලා ටිකක් බය හිතෙනවා. චීවෝ ලේ දන් දෙන කුටියට ගිහින් එතන ඉන්න නර්ස් එක්ක ළඟින් ඇසුරු කරන්න හදනවා. නර්ස් හිතන්නේ චීවෝ ඉස්කෝලේ ගුරුවරයෙක් කියලා. ඔය අතරේදී අර කැන්ටීන් එකේ හිටිය කොල්ලා එතනට එනවා. යොන්සෝ කල්පනා කරමින් යනවා චීවෝන් කොහොමද මිහිරි සුවඳ තියෙන කොල්ලා ඉන්න ඉස්කෝලේ හොයාගෙන ආවේ කියලා. යොන්සෝ ඉක්මනටම තාත්තා ළඟින් ඉන්න සේවිකාවට කතා කරලා අහනවා චීවෝන්ට මෙහෙට එන්න කිව්වේ තාත්තද කියලා. යොන්සෝට කෝල් එකේ ඉන්නකොට දැනෙනවා කෙනෙක් එයාව ලොහු බඳිනවා කියලා. එය හැරිලා බැලුවාම දකින්නේ මියෝරු ඇවිල්ලා ඉන්නවා. ඔය අතරෙදි පෙන්නනවා චීවෝට කැන්ටින් එකේ හිටිය කොල්ලා හම්බ වෙනවා. එයාලා දෙන්න කලින් ඉඳන් දැනගෙන ඉඳලා තියෙනවා නිව්යෝක් කොල ඉන්නකොට ඉතින් කැන්ටින් එකේ කොල්ලා චීවොන්ට කියනවා ඔයා තාමත් වෙනස් වෙලා නැහැ එහෙ කරපු දේවල් මෙහෙත් කරනවනි කියලා. ඉතින් දෙන්න අතර බහින් බස් වීමක් වෙලා දෙන්න රණ්ඩු වෙන්න ගන්නවා. චීවෝ කැන්ටින් එකේ කොල්ලගෙන් අහනවා වර්කේක් මොකද ඉස්කෝලේ කරන්නේ කියලා. ඔන්න එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් මේ කැන්ටින් එකේ කොල්ලා වර්කේක් කියලා. ඊට පස්සේ චීවෝ කියනවා මිහිරි ලේසුවඳ තියෙන කෙනා මේ ඉස්කෝලේ ඉන්න නිසා නේද ඉස්කෝලේට ආවේ. ඔයා මට ඒක තේරුම් කරලා දුන්න ස්තුතියි කියලා කියනකොට වෘක කොල්ලා චීවෝට ගහන්න ගන්නවා. ඔරෝ යොන්සෝගෙන් අහනවා එයා එදා ගිය බායකේ ඇත්තටම ලේවලින් හදපු වයින්ද තියෙන්නේ කියලා. ඉතින් යොන්සෝ එයා ළඟ තියෙන බෝතලේ පෙන්නලා කියනවා මේකෙත් තියෙන්නේ ලේ වයින් කියලා. වැම්පයර්ස්ලා සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ලේ පොන්නේ. ඒ වුණාට එයාලට ඔයාගේ ලේ පොන්න තමයි ගොඩක් ඕන. එහෙනම් ඇයි ඔයා සත්තුන්ගේ ලේ පොන්නේ කියලා මියෝරු අහනවා. ඇයි කියනවා මිනිස්සුන්ගේ ලේ මට පිළිකුල් කියලා. මගේව එහෙම නැද්ද කියලා
කියලා මෙවරු අහනවා. එතකොට යොන්සෝ කියනවා එතාමගේ මුළු ශක්තියම යෙදවුව නිසායි එහෙම උනේ. ඒ දේවල් අමතක කරන්න කියලා ඇය මෙවරුට බෙහෙත් දෙන්න හදනකොට ඔහු අහනවා මාව හපපු නිසා වැම්පයර් කෙනෙක් වෙයිද කියලා. එතකොට ඇය කියනවා එහෙම වෙන්නේ නැහැ කියලා. මෙවරු බෙහෙත පිව්වත් එයාගේ මතකය අමතක වෙන පාටක් නැහැ. ඉතින් යොන්සෝ කල්පනා කරනවා මේ බෙහෙත එයාට වැඩ කරන්නේ නැත්තේ එයාගේ ලේවල තියෙන බලය නිසාද දන්නේ නැහැ කියලා. ඇය හිතනවා ඇයගේ අම්මගේ මතකයත් මේ විදිහටම වෙලා ඇත්ති කියලා. ඒ වගේම ඇය මෙවරුට කියනවා ඔයා මේක විහිළුවක් විදිහට හිතන්න එපා. එයාලා දැනගත්තොත් ඔයාගාව විශේෂලේ තියෙනවා කියලා එයාලා ඇවිත් ඔයාව අරන් ගිහින් මැරෙනකම්ම ඔයාගේ ඇඟෙන් ලේ ගනී. ඒ නිසා ඇඟෙන් එක ලේ බිඳුවක්වත් හැලෙන්නේ නැතුව නිහඬව ජීවත් වෙන්න කියලා එතනින් යනවා. යොන්සෝ ගෙදර යනකොට දකිනවා චීවෝ එයාගේ ගෙදර නවතින්න ඇවිල්ලා ඉන්නවා. චීවෝ කියනවා මෙවරු ගාව තමයි විශේෂලේ තියෙන්නේ. ඔයා මිනිස්සුන්ගේ ලේ බොන්නේ නැහැ. ඒ වුණාට මෙවරු විශේෂලේ තියෙන කෙනෙක්ුණ නිසා තමයි ඔයා එතා එයාගේ ලේ පිව්වේ කියලා කියනවා. ඉතින් යොන්සෝට චීවෝට කියන්න කිසි දෙයක් නැති වෙනවා. චීවෝ ඔහුගේ තුවාලය යොන්සෝට පෙන්නලා කියනවා ඔයාට ළඟදිම වෘකේක් දකින්න ලැබෙයි කියලා. ඉතින් යොන්සෝ ඒක එච්චර ගණන් ගන්නේ නැතුව කියනවා මෙවරු කියන්නේ විශේෂලේ තියෙන කෙනෙක් නෙමෙයි. මම වැරදිලා එයාව හැපුවේ කියලා කියනවා. චීවෝ hina වෙලා කියනවා මම ඒක පරීක්ෂා කරලා බලන්නම්කෝ කියලා කියනවා. යොන්සෝ ඉක්මනට ඉස්කෝලේ යන්න හදනකොට චීවෝ ඉස්කෝලේ යුනිෆෝම් එක ඇඳගෙන එනවා. ඇයි කියනවා ඉස්කෝලේට නම් එන්න එපා. ඒ හරිම බෝරින් කියලා. ඉතින් චීවෝ කියන්නේ නම් කඩවසම් මූණකට හැමදේම වෙනස් කරන්න පුළුවන් කියලා. ඔයා ඉස්කෝලේට ආවහම මාව අඳුරන්නේ නැහැ වගේ ඉන්න කියලා යොන්සෝ කියනවා. යොන්සෝගේ පස්සෙන් චීවෝ ඉස්කෝලේටම එනවා. හැබැයි ඇතුළට ආවහම ඇයට ඌව මග ඇරෙනවා. මෙවරු එක දිගටම යොන්සෝ දිහා බලාගෙන ඉන්නකොට යොන්සෝගේ මිතුරිය හිතන්නේ එයාගේ දිහා මෙවරු බලන් ඉන්නවා කියලා. ඒත් යොන්සෝ ඒකට මුකුත් කියන්නේ නැතුව ඇය කියන දේ අහගෙන ඉන්නවා. ඔන්න ඊට පස්සේ පෙන්නනවා යොන්සෝ ඉන්න පන්තියට චීවෝ අලුත් ළමෙක් විදියට එනවා. ඉතින් එයා යොන්සෝගේ යාළුවා වෙතනින් අයින් කරලා යොන්සෝ ගාව ඉන්න එයා වාඩි වෙනවා. මේ දිහා තරහෙන් මෙවරු බලාගෙන ඉන්නවා පෙන්නනවා. මෙවරුගේ යාළුවා කියනවා ඔයා දැන් මොකද කරන්නේ? ඒ කොල්ලට හොඳ පෙනුමක් තියෙනවා. එතකොට මෙවරු කියනවා එයා කොල්ලොන්ට කැමති කියලා. ඉතින් මෙවරුගේ යාළුවා ඒක අහලා බය වෙනවා. පන්තිභාර ගුරුවරයා කියනවා හෙට අපේ පන්තියේ ලේ තන් දෙන්න තියෙනවා කියලා. ඉතින් මේකට යොන්සෝ බය වෙනවා මෙවරුගේ විශේෂලේ අහු වෙයිද දන්නේ නැහැ කියලා. යොන්සෝව චීවෝ දන්නවා කිව්ව නිසා ඇයිගේ මිතුරිය කියනවා ඔහු යාළු කරලා දෙන්න කියලා. ඒත් එයාට ඔහු වැම්පයර් කෙනෙක් කියලා කියන්න බැරි නිසා අකමැත්තෙන් වුණත් හා කියලා කියනවා. මෙවරු ළඟට ගිහින් චීවෝ කියනවා ඔයාට යොන්සෝගේ රහස දැනගන්න ඕනිද කියලා. ඔහු ඕනේ නැහැ කිව්වහම චීවෝ කියනවා ඔයා දැනටමත් දන්නව නේද කියලා. ඊට පස්සේ ඔහු නැගිටලා ගිහින් යොන්සෝගේ වතුර බෝතලේ අරගෙන සුවඳ බලලා හැමෝටම ඇහෙන්න කෑ ගහනවා මේ බෝතලේ වයින් සුවඳක් එනවා කියලා. අනිත් ළමයිනොත් සුවඳ බලනකොට යොන්සෝ එතනට එනවා. ඉතින් අනිත් ළමයින් එක එක ඒවා එකකින් අහන්න ගන්නවා. ඉතින් ඇයට උත්තර දෙන්න බැරි වෙනවා. ඇයගේ මිතුරිය කියනවා ඒ ඇයගේ බෙහෙත්. ඒක විශ්වාස නැත්තම් උත්සාහ කරලා බලන්න කියනවා. එතකොට වෙන ළමෙක් යොන්සෝගේ බෝතලේ අරගෙන ඒක බොන්න හදනකොට එතනට මෙවරු ඇවිත් බීලා කියනවා ඒකේ තියෙන්නේ බෙහෙත් කියලා. ඉතින් හැමෝම එතනින් යනවා. යොන්සෝ දුකෙන් එතනින් යනවා. එයාගේ පස්සේ මෙවරු යන්න හදනකොට චීවෝ කියනවා ඒ මිනිස්ලේ නෙමේ සත්තුලේ කියලා. ඉතින් මෙවරු මම ඒක දන්නවා කියලා තරහින් එතනින් යනවා. යොන්සෝ ළඟට යන මෙවරුගෙන් ඇය අහනවා ඇයි එහෙම කළේ කියලා. ඉතින් ඔහු කියනවා මට බය හිතුණා ඔයා අපහසුතාවයට පත් වෙයි කියලා. මම අම්මගෙන් අහලා දැනගත්තා මගේ ලේයයි විශේෂ කියලා. ඇය කිව්වා මගේ මුත්තා නිදහස් සටනෙ හිටපු සමාජිකයෙක් කියලා. ඒත් එක්කම මෙවරු අහනවා හෙට තියෙන ලේ දන් දීමේ වැඩසටහනට සහභාගී වෙලා ලේ දුන්නොත් මාව අඳුරගෙන අරගෙන ගිහින් මරලා දායිද කියලා. ඒත් යොන්සෝ කියන්නේ එහෙම දෙයක් වෙන්න දෙන්නේ නැහැ කියලා. මේ දෙන්න කතා කරනකොට ඈත ඉඳන් චීවෝ බලාගෙන ඉන්නවා. චීවෝ කරපු දෙයට යොන්සෝ තරහින් ඉන්නේ. ඉතින් ඇයට ඔහු කියනවා ආයි එහෙම දේවල් කරන්නේ නැහැ කියලා. එතකොට එතනට අර වෘක කොල්ල එනවා. ඔහු නමින් යොන්ජේ වෙනවා. චීවෝ හඳුන්වලා දෙනවා මම කිව්ව වෘකයා මෙයා. මෙයා
භයානකයි මෙයාගෙන් ඈත් වෙලා ඉන්න කියලා කියනවා මම එහෙම නැහැ කියලා හියොන්ජේ කියනවා එතකොට යොන්සෝ කියනවා මට උපාධිය ලබා ගන්න ඕන මම දැන් මිනිසෙක් වගේ ජීවත් වෙන්නේ ඒ නිසා මාව දන්නේ නැහැ වගේ ඉස්කෝලේදි හැසිරෙන්න කියලා කියනවා යොන්සෝගේ තාත්තගේ ළඟම ඉන්න සේවිකාවගෙන් කෝල් එකක් එනවා විශේෂලේ තියෙන කෙනෙක්ගේ ලේ අරගෙන වයින් එකක් හැදුවා ඒ වගේ තවත් එකක් බෙන්තේසියේදි එළියට ඇවිල්ලා තියෙනවා එතන ව්‍යාජ එකක් තියෙන නිසා ඒක තහවුරු කරගන්න ඔයා එතනට එන්න ඕනි කියලා ඇයට කියනවා ඒ අනුව යොන්සෝ හොඳට ඇඳ පැනඳගෙන වෙන්දේසිය තුලට ඇතුල් වෙලා එයාලගේ වයින් එක ගැන විස්තර කරන්න ගන්නවා එතනින් අය ඇය හාෆ් වැම්පයර් කෙනෙක් කියලා දැනගෙන එයාල ඒ ගැන මොනවද දන්නේ කියලා එක එක ඒවා කියන්න ගන්නවා කොහොම හරි අන්තිමට යොන්සෝට ඔප්පු කරන්න පුළුවන් වෙනවා එල්විස් ප්‍රෙස්ලි විශේෂ ලේ යොදාගෙන හදපු එයාලගේ වයලට් වයින් එක ව්‍යාජ නෙමේ ඇත්ත කියලා වැඩේ ඉවර වෙලා යොන්සෝ හා චීබෝ ගෙදර ගියාම චීබෝ ඇයට කියනවා රෑට කෑම හදලා දෙන්නම් කියලා ඒත් ඇය ඒකට එච්චර කැමති පාටක් පෙන්නන්නේ නැහැ මේ නිසා චීබෝ ඇයගෙන් අහනවා ඇයට ඔහු ගැන කවමදාවත් කැමැත්තක් ඇති වෙලා නැත්ද කියලා ඇයට ටිකෙන් ටික ඔහු ලඟ වෙන්න හදනකොට අත දිග ඇරලා හොඳ කම්පුල් පහරක් ඔහුට ගහනවා ඉස්කෝලේ යන අතරමඟදී යොන්සෝට මෙවරුව හම්බ වෙලා ඔහුට මුහුදු පැල ඇති පාර්සලයක් දෙනවා දවල් ආහාරයට ගන්න ඒකෙන් ලේබල සොඳ නැති කරගන්න පුළුවන් කියනවා කට්ටිය බැඩ්මින්ටන් සෙල්ලම් කරන ගමන් ඉන්නකොට මෙවරුවට ගුරුවරයෙක් ඇවිල්ලා කියනවා ස්ටෝර් රූම් එකෙන් බැඩ්මින්ටන් මල් අරන් එන්න කියලා ඉතින් ඔහු ඒව හොයමින් ඉන්න අතරේදී එක පාරටම ඔළුවට යමක් වැටෙනවා ඔය අතරේදී යොන්සෝ ගිහින් චීවෝට කියනවා එයාගේ යාළුවා එක්ක බැඩ්මින්ටන් සෙල්ලම් කරන්න එයාට අසනීපයි කියලා ඒත් ඇත්තටම යොන්සෝගේ යාළුවා චීවෝට කැමති නිසා තමයි ඇය ගිහින් චීවෝගෙන් මේ ගැන අහන්නේ ස්ටෝර් රූම් එකේදී මෙවරුගේ ඔළුවට රාක්කේ තියෙන දේවල් වැටෙන නිසා යම්කිසි සිදුවීම් පෙළක් පේන්න ගන්නවා ස්ටෝර් රූම් එක ඇතුලේ අමුතු දෙයක් දැනෙන නිසා යොන්සෝ ඇතුලට යනවා බලන්න එතකොට දකින්නවා මෙවරුගේ අත තුවාල වෙලා තියෙනවා ඒත් එක්කම ගුරුවරයා කියනවා ඇහෙනවා මෙවරුට එන්න කියලා යොන්සෝ ඉක්මනට ඔහුගේ අතේ තියෙන ලේ ටික බීලා එතනින් එළියට යනවා ලේ දන් දීලා එළියට එනවා දකින්න මෙවරු දිහා චීවොන් හා යොන්සෝ බලාගෙන ඉන්නවා චීවෝ කියනවා අද හොයා ගන්න පුළුවන් මෙවරුට මොන වගේ ලේද තියෙන්නේ කියලා ඉතින් මෙවරු ළඟට ගිහින් සුවඳ බැලුවත් ඔහුට කිසිම දෙයක් දැනෙන්නේ නැති වෙනවා ඔහු කියනවා ඊයේ නම් හොඳ සුවඳක් දැනුණා අද නැති එක පුදුමයි කියලා චීවෝ යනවා ලේ දන් දුන්න තැනට මොකද උනේ කියලා බලන්න ඉතින් ඔහු නර්ස් කියාම මෙවරුගේ ලේ පැකට් එක අරන් බැලුවාම කිසිම සුවඳක් දැනෙන්නේ නැහැ ඉතින් ඔහුට මතක් වෙනවා උදේ යොන්සෝ මුහුදු පැලෑටි අරගෙන ගියා කියලා ඉතින් එයා තේරුම් ගන්නවා මෙවරුට මුහුදු පැලෑටි දෙන්න ඇති ඒ නිසා තමයි ලේ වල සුවඳ දැනෙන්නේ නැත්තේ කියලා චීවෝ ඉස්කෝලේ ඉවර වෙලා මෙවරුට කියනවා එයත් එක්ක තැනකට යන්න එන්න යොන්සෝට අදාළ දෙයක් කියලා කියනවා යොන්සෝ ගෙදර ගියාම දකිනවා මෙවරුගේ බයිසිකල් එක නවත්තලා තියෙනවා ඇයි හොඳටම බය වෙලා කේ ඇතුළට ගිහින් මෙවරුට බනිනවා ඇයි මෙහෙ ආවේ කියලා ඔයා අනතුරක ඉන්නවා කියලා කිව්ව නිසායි ආවේ කියලා මෙවරු කියනවා චීවෝ කියනවා එයාට දැනගන්න ඕනේ වුණා මෙවරුගේ තියෙන්නේ මොන වගේ ලේද කියලා එතකොට මෙවරු කියනවා යොන්සෝව අමාරුවේ දාන එක නවත්තන්න කියලා ඒකට තරහ ගිය චීවෝ මෙවරුගේ බෙල්ලෙන් අල්ලගෙන ඉහළට ඔසවනවා ඔයා කොහොමද එහෙම දේවල් මට කියන්නේ කියලා මේකට තරහ යන යොන්සෝ දුවගෙන ඇවිත් චීවෝව තල්ලු කරලා බිම වට්ටලා ඔහුට හොඳ කම්බුල් පහරක් ගහනවා යොන්සෝ මෙවරුගෙන් සමාව ඉල්ලනවා වගේම චීවෝ කියනවා ආයි ඒ වගේ දේවල් කරන්නේ නැහැ මම දැනටමත් එයාගේ ලේබල සුවඳ බැලුවා ඒ තේබල කිසිම සුවඳක් නැහැ කියලා ඔහු යොන්සෝට කියනවා යොන්සෝ එතනින් ගිහාම මෙවරු කියනවා ඔය දෙන්නගේ එන්ගේජ්මන්ට් එක ගොඩක් කාලයකට කලින් කැඩිලානේ ඉතින් කැඩිච්ච සම්බන්ධයක් නැවත ගොඩනගන එක අමාරුයිනි කියලා කියනවා ඒකට චීවෝ තරහ ගිහින් මෙවරුගේ අතහපල ලේබුණවා යොන්සෝ දුවගෙන ඇවිත් ඕක නවත්තන්න කියනකොට මෙවරු මම හොඳින් කියලා එකපාරටම සිහිය නැති වෙලා වැටෙනවා මෙවරුගේ ලේ විශේෂයි කියලා චීවෝට තේරෙන නිසා යොන්සෝ චීවෝට කියනවා ඒ ගැන කාටවත් කියන්න එපා කියලා ඒ වගේම යොන්සෝ චීවෝට කියනවා මගේ අම්මා මිනිස්ස
කාන්තාවක් නිසා ඇයගේ තාත්තා හැමදාම වගේ අරගෙන තියෙනවා. ඉතින් ඇය දවසින් දවස සුදු මැරි වෙලා ගිහින් මැරෙන විදිහ දැකලා තියෙනවා. මියෝරුට ඒ වගේ වෙනවට ඇය කැමති නෑ කියලා චීබෝට කියනවා. මියෝරු සමග යොන්සෝ යන විටදී මියෝරු කියනවා එයාගේ විශේෂ නිසා එයාව අල්ලගෙන යන්න කලින් එයාව වැම්පයර් කෙනෙක් කරන්න බැරිද කියලා. එතකොට යොන්සෝ කියනවා එයා අර්ධ වැම්පයර් කෙනෙක් නිසා එයාට තව කෙනෙක්ව වැම්පයර් කෙනෙක් කරන්න බෑ කියලා. මියෝරු කියනවා යොන්සෝ වැඩිය හිනා වෙලා දැකලා නෑ කියලා. ඒ නිසා ඔහු සින්දුවක් කියලා ඇයව හොඳටම හිනා ගස්සනවා. එතකොට මේක පාරේටම මිනිස්සෙක් කෑ ගහන සද්දයක් ඇහිලා ඒ දෙන්න එතනට යනකොට දකින්නේ යොන්ජේ මැරිච්ච සිරුරක් ළඟ ඉන්නවා. යොන්සෝ තේරෙනවා මේක වැම්පයර් කෙනෙක් කරපු වැඩක් වගේම මැරිච්ච පුද්ගලයාගේ මුළු සිරුරෙම ලේ හිස් කරලා තියෙනවා. මේ වෙලාවෙදි මියෝරුට මතක් වෙනවා එයාට බැඩ්මින්ටන් ස්ටෝර් රූම් එක ඇතුළේ තිබෙනු නැති මේක කියලා. යොන්ජේ කියනවා මේක තාම ඝාතකයා. තව මේ වගේ පස් දෙනෙක්ම මැරිලා තියෙනවා. ඒ මැරිච්ච හැම කෙනෙක්ම B වර්ගයේ ලේ තියන අය කියලා කියනවා. යොන්ජේ මියෝරුට කියනවා බය වෙන්න එපා මම වැම්පයර් කෙනෙක් නෙමෙයි මම වෘකයෙක් කියලා. චීබෝ ඔහුට සමීප පුද්ගලයෙකු හම්බ වෙනවා. ඉතින් මෙයාලා සැලසුම් කරනවා විශේෂ ලේ තියෙන කෙනෙක්ව අල්ලගන්න. යොන්සෝ එදා මියගිය පුද්ගලයාගේ මලසිරුරෙන් හොයාගත්තා ඔහු මත්පැන් පානය කර පුද්ගලයෙකු කියලා. ඉතින් යොන්ජේ පහුවදා ඇවිත් ඇයට කියනවා ගොදුරක් බවට පත් වුණු පුද්ගලයෝ හැමෝම මත්පැන් පානය කරලා තියෙනවා වගේම B වර්ගයේ ලේ තියෙන අය කියලා කියනවා. යොරු දකිනවා යොන්සෝ අද ඉස්කෝලේ ඇවිල්ලා නැහැ කියලා. යොන්සෝ ඉස්කෝලේට යන්නේ නැතුව යොන්ජේ එක්ක මේ ප්‍රශ්නේ විසඳන්න හදනවා. ඉතින් යොන්සෝ කියනවා මිනි මරණ අය හදන්නේ වියලි රතු වයින් එක හදන්න. මේ දවස්වල මාකට් එකේ වියලි රතු වයින් එක විකුණනවා. මේ නිසා මත්පැන් පානය කරන අයව එයාලා අල්ලගෙන ලේ එකතු කරනවා. සාමාන්‍යයෙන් වියලි රතු වයින් එක හදන්න කාලයක් යනවා. නමුත් මේ විදිහට මත්පැන් පානය කරන කෙනෙක් අල්ලගත්තාම වියලි ලේ වයින් එක ලබා ගන්න පුළුවන්. යොන්සෝ යොන්ජේගෙන් අහනවා කාව හරි සැක කරනවද සාක්ෂි තියෙනවද කියලා. නමුත් එයා ඒකට පිළිතුරු දෙන්නේ නැහැ. යොන්සෝ ගෙදර ගිහින් තාත්තගෙන් අහනවා එයාට මේ වියලි රතු වයින් එක හදන්න මිනිස්සු මරන්නේ කියලා. මට විශේෂලේ තිබුණේ නැහැ කියලා ඔයා කලකිරෙනව නේද? මගේ තේත් පාවිච්චි කරලා අම්මා වගේම මටත් මැරෙන්න තිබුණා කියලා ඇය තාත්තට කියනවා. ඇයගේ තාත්තා ඇයට බනිනවා විකාර කතා කියනවා කියලා. යොන්සෝ කියනවා විනය බලන වෘකයාට ඔයා මේ කරන හැමදේම කියනවා කියලා කියනවා. ඉතින් මේ වෙන හැමදේම චීවෝ බලාගෙන ඉන්නවා පෙන්නනවා. වේදනාවෙන් යොන්සෝ පාරේ අඬමින් ඇවිදගෙන යනකොට මියෝරු ඇයව දකිනවා. ඒත් ඔහු එන්න කලින් චීවෝ ඇවිත් ඇයව සනසනවා. මියෝරු තරහෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. මත්පැන් පානය කරලා පාරේ යන කාන්තාවකගේ පස්සෙන් අර දාම ඝාතනය කරන පුද්ගලයා යනවා පෙන්නනවා. ඊට පස්සේ කාන්තාවක් මරලා දාලා තියෙනවා යොන්ජේ දකිනවා. මනටම යොන්සෝගේ ගෙදරට ගිහින් චීවෝන්ව අල්ලගෙන අත් දෙක ගැට ගහලා එයාගේ හැමතේම පරීක්ෂා කරලා බලනවා. අර කාන්තාව මරලා තියෙන්නේ චීවෝ කියලා තමයි යොන්ජේ හිතන්නේ. මෙයාලා කාමරය පරීක්ෂා කරලා බැලුවත් එයාලට සාක්ෂියක් හම්බ වෙන්නේ නැහැ. යොන්සෝ කියනවා මේ හැමදේම කරන්නේ එයාගේ තාත්තා කියලා. චීවෝ කියනවා ඒව කරන්නේ ඔයාගේ තාත්තා නෙමෙයි කියලා. ඒත් යොන්සෝ කියන්නේ නම් චීවෝ විකාර කතා කරනවා කියලා. ඉතින් යොන්සෝ කියනවා එයාගේ තාත්තා හදපු වියලි රතු වයින් එක එයා පානය කරලා තියෙනවා. ඒවත් හදලා තිබුණේ B වර්ගයේ ලේ යොදාගෙන කියලා. යොන්සෝගේ තාත්තා හොයාගන්නවා චීවෝ විශේෂ ලේ තියෙන කෙනෙක් ගැන දන්නවා කියලා. යොන්සෝගේ තාත්තා ඔහුගේ සේවිකාවට කියනවා චීවෝ යම්කිසි දෙයක් දන්නවා මේ ගැන හොයලා බලන්න කියලා. යොන්ජේ යොන්සෝට සත්තලේ බෝතලයක් දෙනවා ඇය මිනිස් ලේ බොන්නේ නැති නිසා. මේක දකින චීවෝට ඉරිසියා හිතිලා එතනට ඇවිත් දෙන්නට කෑ ගහනවා. ඊට පස්සේ යොන්ජේ එතනින් යනවා. යොන්සෝව හම්බ වෙන්න එන අතරේදී මියොන්රු දකිනවා යොන්සෝගේ යාළුවගේ පස්සෙන් අර ඝාතකයා යනවා. මේ ගැන මියොරු යොන්සෝට දුර්ගතන මෙතුමත් දීලා කියනවා. යොන්සෝ හොඳටම බය වෙනවා මියොරුව පැහැරගෙන යයි කියලා. යොන්සෝගේ යාළුවගේ පස්සෙන්ම යන මියොරු දකිනවා අර ඝාතකයා ඇයව අල්ලගන්නවා. ඝාතනය කරන්න ආව පුද්ගලයාට මියොරු කෑ ගහනකොට යොන්සෝගේ යාළුවා මියොරුගේ නම කියලා අඬන්න ගන්නවා. ඉතින් ඝාතකයා ගෑනු ළමයාව අතහැරලා මියොරුව පැහැරගෙන යනවා. එතනට යොන්සෝ එනකොට හැමතේම වෙලා ඉවරයි. යොන්සෝගේ යාළුවා අඬ අඬ ඇයට කියනවා මෙවරුව පැහැරගෙන ගියා කියලා. ඊට පස්සේ ඇය මිතුරියට කියනවා එයයි චීවොනුයි වැම්පයර්ස්ලා කියලා. ඇය ටිකක් කලබල වෙනවා ඒ ගැන අහලා. යොන්ජේ කියනවා යොන්සෝගේ තාත්තා නෙමේ ඝාතනය කරන්නේ අලුතින් ඕපන් කරපු රෙස්ටුරන්ට් එකක් තියෙනවා ඒකේ අය තමයි B වර්ගයේ වියලි රතු
මෝරුව අයින් වර්ගයේ විකුණන්නේ. එයාලා තමයි ඝාතකයන් වෙන්නේ. හැබැයි මෝරුව ඔවුන් නෙමෙයි අල්ලන් ගිහින් තියන්නේ. එකපාරටම එතනට වැම්පයර් කෙනෙක් ඇවි ඔහුව අරගෙන ගිහින් තියනවා. අති විශේෂ වර්ගයේ මාලයා ඒ කෙනා පැලඳගෙන හිටියා කියලා තමයි කියන්නේ. කලබලෙන් යොන්සෝ අහනවා දී හැඩයක් තියෙන එකක්ද කියලා. යොන්සෝ ඒ වගේ එකක් කියලා කියනවා. ඊට පස්සේ යොන්සෝ කියනවා ඉක්මනටම තාත්තගේ පායකට යමු කියලා. ඔය අතරේදී පෙන්නනවා යොන්සෝගේ තාත්තා මියොන්රුව පැහැරගෙන තියෙනවා. ඇයිගේ තාත්තා මියොන්රුගේ ලේ ගන්න හදනකොට තාත්තගේ ළඟම සේවිකාව යොන්සෝව ඇතුළට යන්නේක නවත්තන්න හදනවා. කොහොම හරි එතනට තව පිරිසක් ඇවි මේ තුන් දෙනාට පහර දෙන්න ගන්නවා. ඉතින් යොන්සෝ අර සේවිකාවටත් පහර දීලා බායක ඇතුළට යනකොට දකිනවා එයාගේ තාත්තා මියොන්රුගෙන් ලේ ලබා ගන්නවා. ඇයි ඉක්මනට මේක නවත්තලා තාත්තට කෑ ගහනවා අම්මවත් මැරුණේ එයාගේ ලේත් මේ විදිහට ගත්ත නිසා. මට තවදුරටත් මේ විදිහට ජීවත් වෙන්න බෑ කියලා ඇය අඬන්න ගන්නවා. ඊට පස්සේ අය මියොන්රුවත් අරගෙන එතනින් පිට වෙලා යන්න හදනකොට තාත්තගේ සේවිකාව විත් කියනවා මේ කරන වැඩේ නවත්තලා මියොන්රුගේ ලේ ලබා ගන්න. මේ අවස්ථාව නැති කරගන්න එපා. ඔයා හිතනවද එයා ආරක්ෂිතයි කියලා. චීවෝ ඔයාගේ ළඟට වෙලා ඉන්නේ ඔයාගෙන් පළිගන්න. ඊට පස්සේ චීවෝ අර සේවිකාව ළඟට ඇවිත් කෑ ගහලා අහනවා මගේ තාත්තව කවුද මැරුවේ කියලා. යොන්ජේ චීවෝගෙන් සමාව ඉල්ලනවා එයාව මේ ඝාතනයේ සැකකරුවෙක් විදියට හිතුවට. යොන්සෝ රෝහලට යනවා මියොන්රුව බලන්න. ඇය හඬමින් ඔහුගෙන් සමාව ඉල්ලනවා. ඉතින් යොන්රුව බලන්න චීවෝ යොන්ජේ සහ යොන්සෝගේ යාළුවත් එනවා. චීවෝ එතන තිබුණු බෑග් එකකින් කොළයක් අරගෙන මියොරූ යොන්සෝට ලිව්ව ලියුමක් කියවන්න ගන්නවා. ඊට පස්සේ යොන්සෝගේ යාළුවා පුදුම වෙලා අහනවා ඇයි මියොරූ යොන්සෝට කවි ලියන්නේ කියලා. ඉතින් යොන්සෝගේ යාළුවත් එක්කගෙන චීවෝ හා යොන්ජේ එතනින් පිට වෙලා යනවා. මියොරූ යොන්සෝට කැමතියි කියලා දැනගත්ත යොන්සෝගේ යාළුවා දුකෙන් ඉන්නකොට එතනට මියොරූගේ යාළුවා එනවා. ඊට පස්සේ දුකෙන් ඉන්න මේ ගෑනු ළමයා දිහා බලාගෙන ඉන්න මියොන්රුගේ යාළුවව චීවෝ දැකලා යොන්සෝගේ යාළුවාට කියනවා මෙයා ඔයාට කැමතියි කියලා. චීවෝ යොන්සෝගේ ගෙදරින් පිට වෙලා යන්න හදනකොට ඇයට කියනවා ඔහු තවමත් ඇයට කැමතියි කියලා. එතකොට යොන්සෝ තාත්තා විත් කියනවා චීවෝගේ තාත්තා ඔහුගේ හොඳම යාළුවා. එයා තමයි මුලින්ම මේ වයින් එක හැදුවේ. ඒ නිසා අද ඉඳලා චීවෝ මේ දේ ඉදිරියට කරගෙන යන්න වගේම ඔහු යොන්සෝගෙන් සමාව ඉල්ලලා කියනවා ඇයට කැමති විදියට ඉදිරියේදී ජීවත් වෙන්න කියලා. ඊට පස්සේ ඔහු දනින් වැතිලා යොන්සෝගෙන් හා චීවෝගෙන් හඬමින් සමාව ඉල්ලනවා. යොන්ජේ පිට වෙලා යන්න හදනවා පෙන්නනවා. ඒ වගේම චීවෝ හා යොන්සෝද ඔහුට සමුදෙනවා. චීවෝ කියනවා යොන්සෝව තව අවුරුදු 70කින් හමු වෙන්නම් කියලා. නමුත් යොන්සෝ කියනවා මම එච්චර කල් ඉන්න එකක් නෑ මොකද මම මිනිස්සුන්ගේ ලේ බොන එක නතර කරනවා කියලා. ඊට පස්සේ පෙන්නනවා යොන්ජේ වහලා දාලා තියෙන ගොඩනැගිල්ලක් ළඟට යනවා. එතකොට එක පාරටම කෙනෙක්ගෙන් දුරකථන ඇමතුමක් එනවා. ඔහු සභාපති කියලා තමයි ඔහුට ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් එයා කියනවා සැලසුම ටිකක් වෙනස් කළා කියලා. ඇත්තටම කින්ස්ටෝන් කියන වයින් වර්ගයේ හදන සභාපති තමයි ඔහුට ඇමතුමක් ලබා දීලා තියෙන්නේ. ඒ අනුව ඔහු මේ හැම දෙයකටම සම්බන්ධයි කියලා තේරෙනවා. එයා අර වහලා දාලා තියෙන බිල්ඩින් එක ඇතුළට ගියාම අර මිනිස්සුන්ව ඝාතනය කර පුද්ගලයා වෙයි ඔහුගෙන් සමාව ඉල්ලනවා මියොරුව අල්ලගන්න බැරි වුණ එකට. ඒ වගේම හොන්ජේ රතු වයින් එක බොන ගමන් අර පුද්ගලයාට කියනවා දැන් අපි ළඟ විතරයි වියලි රතු වයින් එක තියෙන්නේ කියලා. හොන්ජේ තමයි මේ හැමදේම කළේ කියලා දැන් අපිට තේරෙනවා. යොන්සෝගේ මිතුරියා හා මියොරුගේ මිතුරා දිනයක් ගත කරන්න යනවා පෙන්නනවා. ඔන්න ඉතින් අන්තිමට යොන්සෝ සාමාන්‍ය විදිහට නැවත ඉස්කෝලේට යනවා. මියොන්රු ඇයෙනකම් බලාගෙන ඉන්නවා. දෙන්න සතුටින් එකළඟ වාඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි දිනයක් ගත කරන්නද ඒ දෙන්න යනවා පෙන්නනවා. ඉතින් මෙන්න මේ විදිහට ස්වීට් බ්ලඩ් කතාව අවසන් වෙනවා.